අද ඇවිල්ලා ඉන්නේ අපේ ෆාම් එකට ඕන කරන මීයක් අල්ලගන්න පන්සලකට මෙන්න මේ දිනේ තමයි මේ මීවදී තියෙන්නේ මෙතෙන්ට මීට ලං කරගත්තොත් මේ පේනවා ඇති මීමැස්සෝ ඉන්නවා දැන් මේ මීමැසි පාලනය කියන එක ගත්තහම අපිට අපේ ඇග්‍රෝ ටුවරිසම් වලදී මේ මීමැසි පාලනය පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අපි ගාවට එන සංචාරකයන්ට වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් එහෙමත් නැත්නම් අගය එකතු කළ නිෂ්පාදන ඩීලිවර වෙලා හොඳ මුදලක් උපය ගන්න. ඒ කියන්නේ ෆාමින් කරනවට අමතරව එහෙමත් නැත්නම් ගොවිතැන කරනවට අමතරව මේ මීමැසි පාලනය කරන ගමන් අපිට පුළුවන් අමතර ආදායමක් උපය ගන්න. අපි මේ කරන්න හදන්නේ මේ වගේ මේ තියෙන කැලෑවක හරි මේ වගේ තැනක තියෙන වදයක් පෙට්ටියකට අරගෙන ඉවර වෙලා කොහොමද මීමැසි පාලනය කරන්න කියන එක. දැන් මෙතන ඉන්න අපේ ෆාම් එකේ වැඩ කරන ඉන්දික අයියා තමයි මෙතන වැඩේ කරගෙන යන්නේ. ඊට අමතරව ගිහාන් අනූප ඉසුරු තුන් දෙනාම ඉන්නවා අපිත් එක්ක මේ මේ වැඩේ කරන්නත් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් අපි ගත්තාම මේ කොටේ අපි හොඳට බැලුවා මේ කොටේ කොයි වගේ තැන්වලද මීමැස්සෝ පැතිරිලා ඉන්නේ කියලා. බැලුවාම මේ මීමැස්සෝ ඉන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වෙනකම්. එතකොට මේ මෙතෙන්ට වෙනකම් ඉන්න මේ මේ කොටේ අපි මෙතනින් කපල ඉවර වෙලා තේ අරගෙන යන්න හදන්නේ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔයයි එහෙම මේ වහන්නේ කියලා. හානි වෙන්න පුළුවන් නේද? ඒක වළක්ව ගන්න තමයි. දැන් තමයි භයානකම හරියනේ. දැන් මේ මේ වෙලා තියෙන මේ මේ මීමැස්ස දැන් ඇනලා තියෙන්නේ. එතකොට මේ ඇනලා තියෙන වෙලාවේ දැන් මේ සතා මැරෙන්නේ නැති වෙන්න ගලවපු විදියට ඔය තිබ්බේ. මේ තියෙන්නේ පරණ මීවද්ද. මේ වතරම් බොම් කැඩෙන සුළු මේ. පේනවා. මේ වදවල මේ මේ ගෙවිලා වගේ තියෙන මැස්සෝ කපලා අයින් කරපු කොටස්. මේ මේ පරණ වදවල බිත්තර දාන්න රජින කැමති නැහැ. ඒ හින්දා ඒකොල්ලෝ ඒවා කපලා අයින් කරනවා. එව නැත්තම් ඒවා ඉවත් කරලා අලුත් වැඩ බඳින් ඉඩ තියෙනවා නම් ඒකලෝ එහාට එහාට බඳගෙන යනවා. එහෙම නැත්තම් මේවා මේ විදිහට මේ මේ ගෙවිලා වගේ තියෙන මැස්සෝ කපලා. දැන් මේ මීටි කියන්නේ මේවටද? ඔව් මීටි කියන්නේ මේවා. දැන් මේ වගේ නම් භාවිතයට ගන්න බොහොම අමාරුයි මීටි. ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. හොඳ වදේවල ගන්න ඉටි නම්. ඒක අපිට කරියටම කියන්න පුළුවන් වද ටික බලනකොට බොහෝ දුරට නිරෝගී මීයක්. මොකද මේකේ මේ හොඳ මැස්සෝ
සංඛ්‍යාවක් ඉන්නවා population එක හොඳයි කියන්නේ බොහෝ දුරට රජිනා බොහොම healthy හොඳ මිනිහක් කියලා කියන්න පුළුවන් සාමාන්‍ය දල වශයෙන් කොච්චරක් විතරද ඔහුගේ හිතන විදිය එහෙම හරියටම නෑ මැස්ස සංඛ්‍යාවක් කියන්න අපහසුයි දැන් බලන ඕගොල්ලොන්ට පේනවා ඇති මේ අපි කරපු වැඩේ අපි හරියට එහෙම ආරක්ෂක මෙවලම් කියලා එහෙමවත් ඇඳලා කරලා හිටියේ නෑ මේ මීමැස කියන සතා මීමැස කියන සතා බොහොම මේ අනින්නම බලා ඉන්න සතෙක් නෙමෙයි ඒ හින්දා අපිට ගැටලුවක් වෙන්නේ නෑ ලොකුවට ආරක්ෂිත මෙවලම් නැති වුණත් ලංකාවේ නම් අපේ බඹරු වගේ විශේෂ මීමැස විශේෂ ඉන්නවා මේ සෑහෙන ඇග්‍රෙසිව් මේ මීමැසත් එක්ක අපි බොහොම හිමින් මේ කටයුතු කරන්න ඕනේ ඉවසීමේ ඉක්මනින් වැඩ කරන්න ගියොත් जनपद मेतन विवरा गया जनपद अतार लगे अर हिटाड़े मेकअप पावचलती जनपद मेतन गिटे मेकअप पावचलती දැන් මෙතන ඉස්සරහට නෙරලා වෙලන ඉස්සරහට මේ මේ වගේ ඒ වගේ පැණි කොට පුරවන්න පුළුවන්. දැන් මේ මේ වට මේ මේකට සාපේක්ෂව මේ ටික බලනකොට දැන් මේක මේ ගෙවිච්ච වදයක් වගේ නේ. මේ මේ ටිකේ පැණි පුරවන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දැන් මෙතන බිත්තියත් එක්ක මේකේ අඟල් සාමාන්‍ය අඟලක වගේ අඟල් දැන් වදේම ගත්තොත් අඟලක අඟල් දෙක වගේ පරතරයක් තියෙනවනේ. එතකොට එක කෝෂක පිරව ගැන මේ ටිකේ සාමාන්‍ය පැණි කාලක ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අඟල ගත්තා. ඔව්. ඒ මම අහලා තිනවා මේක බම්බරවද තියෙන්නේ බම්බරවදත් මේ දාන්න පුළුවන් කියලා පැණි පෙට්ටිය. ඔව් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. යාලා මේ ඒක වැඩිපුරම ඒක මේ බම්බරවද දානවා නම් දාන්න ඕනේ වර්ධක කාලේ පටන් ගත්ත ගම වගේ. ඒ කියන්නේ මල් වැඩිපුර තියෙනකොට පැණි එයාලට වද වලට වැඩිය දැන් වද කියන්නේ පැණි පුරවන්න තැනක් තියෙනවා නම් බම්බරවද ඉක්මනට පාවිච්චි කරන්න. ආ නැත්තම් පාවිච්චි කරන්න හරි. හොර ඒ කියන්නේ මේ බම්බරවදේ ඇතුළේ තියෙන පොඩි සීවියක් වගේ. ඒ කියන්නේ පිලාමැස්සගේ එළියට ආවට පස්සේ ඇතුළේ සුදු කුටුරයක් වගේ තියෙනවා. ඒක අයින් කරන්න මෙයාලා මීමැස්ස ගොඩක් මහන්සි වෙනවා. එතකොට වද පළුදු වෙනවා. කෝෂ දෙක අතර ප්‍රමාණය පළුදු වෙනවා. එතකොට මේ ඒකේ පැණි පුරවන ප්‍රමාණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැණි පුරවන්නේ අරග එයාලට හැමලම වැඩක් නෝන. අර පෙට්ටියක අලුතෙන් දැම්මත් මේ එයාලා ඒක තියෙන ඩස්ට් එක අයින් කරනවා වගේ මේකේ කෝෂේ තියෙන ඩස්ට් එක අයින් කරනවා. එතකොට මේ කියන්නේ එක කෝෂයක තියෙන එක මැස්සෙක් දෙන්නේ කයින් කරාට පස්සේ කෝෂේ පළුදු වෙනවා. එතකොට එහෙම දාලා තේරුම් ගන්න. දැන් මේ ජනපදයේ රාමු අටේ පෙට්ටියකට දාන එකද හොඳ හය පෙට්ටියකට දාන එකද? මේ රාමු අටේ පෙට්ටියකට දැම්මොත් අපිට පැණි තරු දෙයක් වෙනම තියන්න වෙනවා. එතකොට අපිට සතියක් විතර යන කාලයක් ගතවද පැණි ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් අපි හයකට දාන්නේ මොනවාගේ ජනපදයේ සාමාන්‍යයෙන්? මෙහෙම හයකට දාන්න පුළුවන්.